ආවර්තික ගුණවිචලනයේ මාස්ටර් ක්ලාස් එකේ 14 වෙනි පාඩම. මේ පාඩමේ මම දරුවන්ට පැහැදිලි කරන්නේ තාපාංක විචලනයේ සම්බන්ධයෙන්. තාපාංකය කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් අපි මොකක්ද ලබා දෙන උත්තරේ? තාපාංකය කියලා කියන්නේ යම්කිසි ද්‍රවයක් උෂ්ණත්ව වෙනසකින් තොරව වාෂ්ප බවට පත්වන උෂ්ණත්වය. අපි ඒක ආනේ සටහන් කරගමු. තාපාංකය යම්කිසි ද්‍රවයක් උෂ්ණත්ව වෙනසකින් තොරව වාෂ්ප බවට පත්වන උෂ්ණත්වය එම ද්‍රවයේ තාපාංකය ලෙස හැඳින්වේ. අපි සාමාන්‍යයෙන් දත්ත වගුවල දකින්නේ සම්මත තාපාංකය. තාපාංකය කෙරෙහි බාහිර පීඩනය බලපානවා. එනිසා සම්මත පීඩනය යටතේදී අදාළ ද්‍රවයේ තාපාංක තමයි සාමාන්‍යයෙන් අපි දත්ත විදිහට භාවිතයට ගන්නේ. අපි ඒක ආනේ සටහන් කරගමු. සම්මත තාපාංකය සම්මත පීඩනයේදී වරහන් ඇතුළේ ලියන්න වායු ගෝල පීඩන 1 පැස්කල් 1.013 ගුණ කිරීම 10.5 වරහන් වැහුවා. ද්‍රවයක් උෂ්ණත්ව වෙනසකින් තොරව වාෂ්ප බවට පත්වන උෂ්ණත්වය එම ද්‍රවයේ සම්මත තාපාංකය ලෙස හැඳින්වේ. එතකොට මම මේ ලබා දීලා තියෙන්නේ පරමාණු ක්‍රමාංක 1 සිට 18 දක්වා මූලද්‍රව්‍යවල සම්මත තාපාංක. දැන් දුවල පුතාලට කරන්න තියෙන්නේ කොටුරුල් කොලයක් හරි ප්‍රස්ථාර කොලයක් හරි අරගෙන මේ දත්ත ප්‍රස්ථාරගත කරන එක. වීඩියෝ එක ප්ලේ කරන එක නතර කරලා මේ දත්ත පාවිච්චි කරලා පරමාණු ක්‍රමාංක 1 සිට 18 දක්වා මූලද්‍රව්‍යවල තාපාංක විචලන ප්‍රස්ථාරය ඇඳලා ඉමු. එතකොට මෙතනදි වැදගත් දෙයක් කියන්න ඕනේ, කාබන් වලට ඇත්තටම තාපාංකයක් නැහැ. කාබන් සම්මත පීඩනයේදී ඌර්ධ්වපාතනයටයි ලක් වෙන්නේ. එතකොට මෙතනදී කාබන් වල තාපාංකයේ විදිහට අරගෙන තියෙන්නේ කාබන් වල ත්‍රික ලක්ෂය. කලාප සමතුලිතතාව පාඩමේදී තමයි අපිට ඉගෙන ගන්න වෙන්නේ ත්‍රික ලක්ෂය කියන්නේ මොකක්ද කියන එක හරියටම. එතෙක් දැනට මතක තියාගන්න, කාබන් වලට සම්මත පීඩනයේදී තාපාංකයක් නොපවතින බව. එතකොට පරමාණු ක්‍රමාංක 1 සිට 18 දක්වා මූලද්‍රව්‍යවල තාපාංක ප්‍රස්ථාරගත කළාම අපිට පේනවා 14 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යය තමයි. ඒ කියන්නේ දෙවැනි ආවර්තයේදී නම් කාබන් වල, තුන්වැනි ආවර්තයේදී නම් සිලිකන් වල තාපාංකය ඉහළම අගය ගන්නේ කියලා. අපි ඒක ආනි සටහන් කරගමු. නියෝජක මූලද්‍රව්‍යයේ ආවර්තයක තාපාංකය උපරිම වන්නේ 14 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයේය. එතකොට මෙතනදි වැදගත් කාරණයක් අපි මතක තියාගන්න ඕනේ, කාබන් වලට සම්මත තාපාංකයක් නොපවතින බවත්, මේ ලකුණු කරලා තියෙන්නේ කාබන් වල ත්‍රික ලක්ෂයට අදාළ උෂ්ණත්වයේ බවත්. අපි ඒ කාරණේ ලියමු තර ලකුණක් විතර. කාබන් වලට සම්මත පීඩනයේදී තාපාංකයක් නොමැත. කාබන් වල ත්‍රික ලක්ෂයට අදාළ උෂ්ණත්වය තාපාංකය ලෙස සලකා ඇත. දැන් අපි බලමු කාණ්ඩයක් ඔස්සේ පහළට තාපාංක විචලනය. කාණ්ඩයක් ඔස්සේ පහළට ද්‍රවාංක විචලනය වගේමයි කාණ්ඩයක් ඔස්සේ පහළට තාපාංක විචලනයත් කාණ්ඩයෙන් කාණ්ඩයට වෙනස් වෙනවා. තාපාංකය කෙරෙහි බලපානවා අදාළ ද්‍රව්‍ය පවතින ස්වරූපය. ඒ කියන්නේ අදාළ ද්‍රව්‍යයේ අංශු අතර පවතින ආකර්ෂණ බල බලපානවා තාපාංකය කෙරෙහි. මේ නිසා කාණ්ඩයෙන් කාණ්ඩයට තාපාංකයේ විචලනය වන ආකාරය වෙනස් වෙනවා. දැන් උදාහරණයක් විදිහට පළවෙනි කාණ්ඩයේ තාපාංක සලකා බැලුවොත් අපිට පේනවා ලිතියම්, සෝඩියම්, පොටෑසියම්, රුබීඩියම්, සීසියම් අණු පිළිවෙලින් තාපාංකය අඩුවන බව. අපි ඒ කාණ්ඩය සටහන් කරගමු. පළමුවන කාණ්ඩයේ පහළට ලිතියම්, සෝඩියම්, පොටෑසියම්, රුබීඩියම්, සීසියම් අණු පිළිවෙලින් තාපාංකය අඩුවේ. එතකොට පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල කාණ්ඩය ඔස්සේ පහළට තාපාංකයේ අඩුවන ආකාරය අපිට පැහැදිලි කරගන්න පුළුවන් ලෝහක බන්ධන ආකෘතිය පාවිච්චි කරලා. ඒ පැහැදිලි කිරීම අපි රසායනික බන්ධන දෙවැනි මාස්ටර් ක්ලාස් එකේදී කළා. ඒ සටහන නැවත සැරයක් බලලා ඒ කරුණු අවබෝධ කරගෙන ඉන්න මේ පාඩමේ ඉතිරි කොටස අධ්‍යයනය කරන්න කලින්. හැබැයි දෙවැනි කාණ්ඩයේ තාපාංක නිරීක්ෂණය කරපුවාම අපිට පේන දේ තමයි
ඒ විදිහ නිශ්චිත රටාවක් නොපවතින බව. අපිට පුළුවන් ඒ අගයන් ඇසුරෙන් මේ විදිහට ප්‍රස්ථාරයක් අඳින්න. දෙවනි කාණ්ඩේ මූලද්‍රව්‍යවල තාපාංක විචලනය. මේ ප්‍රස්ථාරය දල වශයෙන් සටහන් පොතේ අඳින්න. ඊළඟට අපිට පුළුවන් 17 වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය සහ 18 වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍යවල කාණ්ඩය ඔස්සේ 15ට තාපාංක විචලනය සලකා බලන්න. ඒතර අපිට පේනවා 17 වෙනි කාණ්ඩේ 15ට තාපාංකයේ වැඩි වෙන බව, 18 වෙනි කාණ්ඩේ ඔස්සේ 15ටත් තාපාංකයේ වැඩි වෙන බව. එතකොට ඒකට හේතුව තමයි 17 වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍යත් 18 වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍යත් ස්වභාවික පවතින්නේ නිර්ද්‍රවීය අණු විදිහට. එතකොට නිර්ද්‍රවීය අණු අණු අතර පවතින ප්‍රේරිත ප්‍රේරිත ද්විධ්‍රව ආකර්ෂණ බල, ඒ කියන්නේ ලන්ඩන් අපකිරණ බල අණුවේ විශාලත්වයේ වැඩි වෙනකොට වැඩි වෙනවා. එතන මේ ගැන අපි රසායනික බන්ධන දෙවනි මාස්ටර් ක්ලාස් එකේදී සාකච්ඡා කරලා තියෙනවා. අපි ලියාගමු අදාළ නිරීක්ෂණය. 17 වෙනි කාණ්ඩයේ ඔස්සේ 15ට ක්ලෝරීන්, ක්ලෝරීන්, බ්‍රෝමීන්, අයඩින් අණුපිළිවෙලින් තාපාංකයේ වැඩි වේ. 18 වෙනි කාණ්ඩයේ ඔස්සේ 15ට හීලියම්, නියෝන්, ආගන්, ක්‍රිප්ටන්, ෂෙනෝන්, රෙඩෝන් අණුපිළිවෙලින් තාපාංකයේ වැඩි වේ. දැන් අපි දන්නවා නියෝජක මූලද්‍රව්‍ය තියෙන ආවර්තයක වමේ සිට දකුණට යනකොට වැඩිම තාපාංකය තියෙන්නේ 14 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයට. ඒ වගේම කාණ්ඩයක් ඔස්සේ 15ට යනකොට පළවෙනි කාණ්ඩයේදී නම් තාපාංකය අඩු වෙනවා, 17 වෙනි කාණ්ඩයේ සහ 18 වෙනි කාණ්ඩයේදී නම් තාපාංකය වැඩි වෙනවා. දෙවෙනි කාණ්ඩයේ තාපාංක විචලනයේට ඒ විදිහ නිශ්චිත රටාවක් නැහැ. එතකොට 13, 14, 15, 16 මේ කාණ්ඩවල තාපාංක ගැන අපි විශේෂයෙන් සාකච්ඡා කරන්නේ නැතුව ඉන්නේ ඒ කාණ්ඩවල තියෙන මූලද්‍රව්‍ය වලින් සමහර ඒවා ලෝහ, සමහර ඒවා අලෝහ. එතකොට එකම බන්ධන ස්වරූපය නොමැතිව ඒවායේ තාපාංක සංසන්දනය කිරීම ප්‍රායෝගික නැහැ. ඒ නිසා අපි 13, 14, 15 සහ 16 කියන කාණ්ඩවල පවතින මූලද්‍රව්‍ය වල තාපාංක විචලනය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් මේ වෙලාවේදී යොමු කරන්නේ නැහැ. එතකොට ආවර්තික ගුණ විචලන මාස්ටර් ක්ලාස් එකේ ඊළඟ පාඩමේ මම දරුවන්ට උගන්වන්නේ ඝනත්ව විචලනය සම්බන්ධයෙන්. අපි ඊළඟ පාඩමෙන් මුණ ගැසෙමු.